ස්වාභාවිකවම වෛද්‍යවරයෙක් හැටියට මට කියන්න පුළුවන් තෙත් කාලගුණ දේශේ අපි කියන අර හියුමිඩ් එහෙම වාගේ කාලගුණයක් තියෙනකොට ශ්වසන රෝග පැතිරීමේ ප්‍රවණතාවය වැඩි. අපි මිනිස්සු බොහෝ වෙලාවට වර්ෂාවත් එක්ක ඒ අපේ ගෙවල් වලට ක්‍රැෂ් වීමක්. එතකොට අර දැන් බොඩිමක් ගත්තත් නවාතැන්පොළක් ගත්තත් 10 දිනක් ඉන්න නවාතැන්පොළේ සමහරට 10 දිනාම එකට ඉන්න කාල සීමාව සමහරට රාත්‍රියට සීමා වෙන්න පුළුවන්. නමුත් වර්ෂාවත් එක්ක ඊට කලින් සමහරට සියලු දෙනාම ක්‍රැෂ් වෙනවා. ඒ වගේම තමයි එතකොට අර මේ වර්ෂාවත් එක්ක සමහර විට අර අපි පමණ ඉක්මවා නවාතැන්පොළ ඉන්න තැනක මේ තෙත් දේශගුණයත් එකතු වුණාම මේ රෝගේ වැළැතීමේ හැකියාව තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඔබ කියන විදිහටම ඒකේ හැකියාවක් තියෙන නිසා ඒ ගැන වඩාත්ම සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි අර ඔබ කියපු විදිහට වර්ෂාවත් එක්ක ඩෙංගු රෝගයත් වැඩි වෙනවා. ඒකට ඩෙංගු රෝගිනුත් රෝහල් වලට ඇතුළත් කරනවා. අපිට මේ රෝගිනුත් බලා ගන්න වෙනවා. ඒ නිසා ඩෙංගු රෝගීන්ගෙන් මේ රෝහල් උතුරා යන තත්වයකට අපිට ගියොත් අපිට වෙන මේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් සඳහා සේවක මණ්ඩලය සහ අනිකුත් පහසුකම් යැවීමේ ගැටලුත් මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ අපේ සියලු දෙනාගේම වගකීමක් තමයි මේ ඩෙංගු රෝගයේ පැතිරීමත් අපි වළක්වා ගන්න. ඒ වගේම මේ වර්ෂාවත් එක්ක ඉදිරියේදී අන්තර්මෝසම් වැහි කාලයත් ඊට පස්සේ ඊසාන දිග මාසම් කාලයත් එක්ක දිවයිනේ විවිධ ප්‍රදේශවල ගම් වතුර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්, නායෑම් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපිට සමහර විට යම් පිරිසක් මේ අවතැන් වීමකට ලක්වන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒ අයව යම් ආරක්ෂක ස්ථානවලට ගෙන යන්න ඉඩ තියෙනවා. අන්න ඒ අවස්ථාවලදී ඒ අයව රැකබලා ගැනීමත් අභියෝගයක් බවට පත් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් මෙවැනි අවස්ථාවක ගත යුතු කළ යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා අපි පැහැදිලිවම අඳුනාගෙන තියෙනවා. ඒ පිළිබඳව සියලු දෙනා දැනුවත් කරලා තියෙනවා.